පැයෙන් පැය පුවත් අරන්ගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. රටේ තත්ත්වය ඉතාම ශෝචනීයයි. රට රකින්න පෙරට එන්න අගරදගුරු නොනවතින ජන අරගලයක් ඇඳවයි. වසර පහකට බලයට පත්වන පාලකයින් රටේ අයිතිකරුවන් නොවන බව හොඳින් මතක තබාගත යුතුයයිද රටේ අයිතිකරුවන් වන්නේ මහජනතාව බවත් සංවර්ධනය මුවාවෙන් විනාශකාරී තීරණ ගැනීමට කිසිවෙකුටත් ඉඩ දිය නොහැකි බවත් මැල්කම් කාඩිනල් රංජිත් අගරදගුරුතුමන් ඊයේ කීහ. මුතුරාජවද රක්ෂිතයේ ප්‍රේෂණ කලාපය තුළ ලංකා විදුර්බල මණ්ඩලය මගින් අක්කරසේයක් වැලිපුරවා ඉදිකිරීමට යෝජිත ද්‍රවතාප ස්වභාවික වායු බලාගාරයට විරෝධය පළ කිරීම සඳහා අගරදුගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී අගරදුගුරුතුමා මෙසේද කීහ. නිදහසෙන් පස්සේ මේ රටේ පාලකයෝ රට තමන්ගේ බූදලයක් විදිහට පාවිච්චි කරලා තමයි මේ විනාශය අද රටට උදා වෙලා තියෙන්නේ. හිතුවක්කාර විදිහට බලය පාවිච්චි කරලා කූට ක්‍රමවලින් තමන්ගේ අරමුණු වලට යන්න උත්සාහ කරන්න එපා කියලා අපි රජයට මතක් කරලා දෙනවා. අද රටේ තත්ත්වය ඉතාම ශෝචනීයයි. මම අනිකුත් ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ රට ආරක්ෂා කර ගැනීමට පෙරට එන්න කියා. අපි ආණ්ඩුවට කියනවා මුතුරාජවලට අත තියන්න එපා. ඒ ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් කරන විනාශකාරී ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ප්‍රේෂණ කලාපයේ අක්කර 100ක් ගොඩ කළාම මේ ආව වගේ දෙතුන් ගුණයක ගං වතුරක් ඒ පැතිවලට ගලනවා. එදා ඉඳන්ම මැති ඇමතිවරු රක්ෂිතේ ඉඩම් තමන්ගේ ඡන්දදායකයින්ට බෙදලා දුන්නා. මුහුදු වැලි ඉවත් කිරීම අවුරුදු ගණනාවක ඉඳලා සිදු වෙනවා. අවුරුදු 40කට විතර කලින් ප්‍රේමදාස ජනාධිපතිතුමා මුතුරාජවෙල වැරිය අරන් අක්කර 400ක් ගොඩ කළා. ඒකෙන් තමයි මේ විනාශය පටන් ගත්තේ. අපි ආණ්ඩුවට කියනවා මුතුරාජවෙල ගොඩ කරලා කරන්න යන මේ ව්‍යාපෘතිය වහාම අකුලා ගන්න කියලා. එහෙම නොවුනොත් නොනවතින ජනතා අරගලයකින් මෙයා ව්‍යාපෘතිය ආපසු හැරවීමට අපි කටයුතු කරනවා.